චෙක් මේට් එකට අලුතෙන් බැංකුවක් ඇඩ් කරගන්න කොහොමද කියලා මම පෙන්නන්න යන්නේ. ඔය දැන් සාමාන්‍යයෙන් ඔයාලා ඉන්ස්ටෝල් කරපු ගාම මෙතන අපි ඩිපෝසිට් දාලා තියෙන සම්පත් කියලා විතරයි. නමුත් ඕනා ඔයාලට ඕන තරම් මෙතන බැංකුව දාගන්න පුළුවන්. ඕන බැංකුවක් ලංකාවේ තියෙන ඕන බැංකුවක් මෙතන ඇඩ් කරගන්න පුළුවන්. ඒක හරි ලේසි. ඒක ඇඩ් කරන්න පොඩි ෆයිල් එකක් දෙකක් එඩිට් කරන්න තියෙන්නේ. අපි ගත්තොත් චෙක් මේට් කියන මේ ෆෝල්ඩර් එක ගියොත් චෙක් මේට් වෙන ෆෝල්ඩර් එකේ තියෙනවා මේ ෆයිල් අතරේ මේ බැංක්ස් කියලා ෆයිල් එකක්. මේ බැංක්ස් කියන ෆයිල් එක ඕපන් කරගත්තාම මේකේ දැන් තියෙන්නේ මේ සම්පත් කියලාද. ඔයාලා සම්පත් බැංකුව පාවිච්චි කරන්නේ නැත්නම් මේ නම මකලා ඔයාලා පාවිච්චි කරන බැංකුවක් ගන්න පුළුවන්. හැබැයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ HMB සහ Peoples sorry HMB සහ Public බැංකුව පාවිච්චි කරනවා නම් HMB බැංකුව නම් අනිවාර්යයෙන්ම HMB කියලා විතරයි ගහන්න ඕනේ. Public බැංකුව නම් Public කියලා විතරයි ගහන්න ඕනේ. අනිත් බැංකු වල ඔයාලා commercial බැංකුව නම් අපි commercial කියලා ගන්න පුළුවන්. Pan Asia නම් PAB කියලා. ඒ වගේ ඔයාලට කැමති විදිහකට මෙතන බැංකු ඇඩ් කර ගන්න පුළුවන්. අපි තවදාම BOC කියලා. සමාන. ඔන්න වගේ අපිට ඕන තරම් බැංකු ඇඩ් කර ගන්න පුළුවන්. මෙහෙම බැංකු දිහා ඇඩ් කරලා මේක save කර ගන්න ඕනේ. දැන් මෙතන save කරා නම් 1 2 3 4 5 6 බැංකු 6ක් තියෙනවා. මේ බැංකු 6 මෙතනින් මේ save ඇඩ් කරලා save කරගෙන ඊට පස්සේ මෙතන තියෙනවා settings කියලා folder එකක් තියෙනවා මේකේ. settings folder එක ඇතුළේ ගියාම අර වෙනවා එක file එකක් තියෙනවා. මේක සම්පත් කියලා තියෙනවා. අපි මෙතන සම්පත් කියන එක අයින් කරානේ. ඉතින් අපි සම්පත් කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මෙතන අපි මෙතන බැංකු 1 2 3 4 5 6ක් තියෙනවානේ. අපිට කරන්න වෙන මෙන්න මේ ෆයිල් 6ක් හදාගන්න එක. මම මේක කොපි කරලා මෙන්නම කොපි කරා මම මෙතනම 6ක් පේස් කරනවා. 2 3 4 5 6ක් වගේ පේස් කරගන්නවා. පේස් කරගෙන මම මේ තියෙන නන් ටික මෙතන දානවා. ඉන්නම් කරනවා. ඉච්චෙන්නේ. ආයි කියනවා public commercial මෙතන තව වැදගත්ම දේ තමයි මේ මේකේ එන්ටර් කරනකොට මේ නම් හැම එකම සිම්පල් තියෙන්න ඕනේ. සිම්පල් ලෙටර්ස් වලින් කැපිටල් තියෙන්න බෑ. මෙතනත් අනිවාර්යයෙන් මේවා සිම්පල් වෙන්න ඕනේ. මේකයි මේකයි අනිවාර්යයෙන් එකිනෙකට හරියට සමාන වෙන්න ඕනේ. මේ විදිහට එකිනෙකට ලකුණු අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. දැන් මම මේ ටික ඇඩ් කරලා අපි මෙතෙන් ගිහලා මම මේක රිෆ්‍රෙෂ් කරොත් එහෙනම් දැන් බැංකු ටික මෙතෙන් ඇඩ්දලා. මේ වගේ ඔයාලට කැමති බැංකුවක් ඇඩ් කරගන්න පුළුවන්. විශේෂම දේ තමයි HMB එකයි public බැංකුව ඇඩ් කරනකොට මේ දෙක මම ඉස්සර පෙන්නා වගේ බැංකුවේ මෙතන ෆයිල් එකේ නමයි දෙකම HMB සහ PAB public කියලා ඒ නම් දෙකෙන් ඒ විදිහට එන්ටර් කරන්න ඕනේ. අනිත් බැංකුව ඔයාලා කැමති විදිහට එන්ටර් කරගන්න. ස්පේසස් තියන්න එපා. ස්පේසස් නැතුව තනි වචනකින් විතර එන්ටර් කරලා